සමාජය දියුණු වෙන්න දියුණු වෙන්න සමාජ එක එක අංශයට ඇත්ත වශයෙන්ම සහයෝගය උපදෙස් සත්කාර වමනයි. කවුද ඒක ලබා දෙන්නේ? අපේ පැරණි ලංකාවේ ඒ පිළිබඳ වැඩසටහනක් තිබුණා. පවුල් ජාලය ඔක්කොම එකට හිටිය කොරහරි අනික් එක්කෙනම් බලාගත්තා. දැම් පවුල් ජාලේ නෑ. එක්කෙනෙක් ඩුබායි වල, අනික් එක්කෙනා කොරියාවේ, දෙන්නෙක් ගමේ, එක්කෙනෙක් මධ්‍යම අධිවේගේ මාර්ගය හදනවා, තව එක්කෙනෙක් කොළඹ ඉන්නවා. කවුද මේක බලාගන්නේ? මින් හැම එක්කෙනාට ඉස්සෙල්ලම තියෙන තමන්ගේ දරුවන් ගැන බලාගන්න. ටියුෂන් පන්ති වලට එවන්න, වෙනත් නැටුම් පන්ති වලට එවන්න, ඒ දිහා බලාගන්න, තමගේ කෑම දිහා බලාගන්න. වෙන එකක් තියා දැන් දවල් එළියෙන් කන්නේ, හැන්දෑවට ටේක් අවේ ෆුඩ් අරගෙන තමයි ගෙදෙට එන්නේ කෑම කන්න. මේක හැම තැනම පැතිරෙනවා. මේක ඉස්සෙල්ලා උසස්ම පෙළේ තිබුණ එක දැන් හැම තැනම පෙළෙනවා, අලුත් ආර්ථිකය. එහෙනම් මේ කණ්ඩායම ගැන අපේ අවධානය වැඩි වෙන්න ඒ සඳහා විශේෂඥ දැනුම ඕමනයි. ආණ්ඩුවක් හැටියට මම කියන්නේ හැමදාම කියන එක, අපි විශාල මුදලක් යොදවන්න තිබුණ අපේ ණයගෙවන්න. ඒ ණය ගෙවන්න බැරි තත්ත්වයක තිබුණේ. ඇත්ත වශයෙන්ම ණය ගෙවන්න පුළුවන් තිබුණා නම්, ශක්තියක් තිබුණා නම් එදා 2014 ජනාධිපති වෙන්නේ තියන්නේ නැහැ. අයි බාර අරගෙන විශාල මුදලක්. මේ අවුරුද්දේ මට ඩොලර් මිලියන 5900ක් ගෙවන්න. ඉතින් අපේ ආදායම විශාල කොටසක් එතෙන්ට ගියා. තව කොටසක් ගිහින් තියෙනවා රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න. මෙතුමා ඉඳන් ඔක්කොම ලගේ. ඒත් ඉතුරු සල්ලි වලින් අපි අපේ අවධානය යොමු කරේ සමාජ අංශයට. විශාල මුදලක් දැම්මා මේ අවුරුදු කීපෙදී අධ්‍යාපනයට. මේ අමාරු තැන්දියා අධ්‍යාපන අවුරුදු 13ක් අනිවාර්ය කෙරේ. වැඩිපුර මුදල් වියදම් කරනවා. ළඟම පාසල් හොඳම පාසල්. වැඩියෙන් පුහුණු ගුරුවරු දාන එක, වැඩියෙන් විද්‍යාපීඨ ඇති කරන එක. සුරක්ෂාවට සටහන්, ටැබ් වලට සටහන්. මේ උසස් අධ්‍යාපනයට වුවමනා ශිෂ්‍ය නිවාසිකාගාර, අලුත් විද්‍යාපීඨ ඉංජිනේරු පිට ලැබලා දෙන්න. ඒ වගේම සෞඛ්‍ය අංශය අද බලන්න ඕනෑම රෝහලක තියෙන සෞඛ්‍ය භාණ්ඩ එදා කොළඹ විතරයි තිබුණේ. මම පුදුම නම යාපනයේ ගියත් දැක්කේ උපකරණ හැමතැනම. එහෙනම් බේත් මිල අඩු වෙලා තිබෙනවා. එහෙනම් අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි මුදල් දීලා තියෙනවා. මොකද එක පැත්තකින් අපේ බලාපොරොත්තුව ඉතා තරඟකාරී ආර්ථිකයක් ඇති කරගන්න. ඒ තරඟකාරී ආර්ථිකයකින් අසාධාරණ සිදුවෙනවා. ඒ අසාධාරණේ මකා ගන්න තමයි ඇත්ත වශයෙන්ම සමාජ සාධාරණයක් ඇතුව ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අපේ කියන එක ඉංග්‍රීසියෙන් කියනවා නම් යුරෝපේ රටවල් කියන ඇටේ highly competitive social market economy. එතෙන්ද අපි සමාරු කියන්නේ නෙදර්ලන්තය ගැන බලන්න, සමාරු කියන ස්වීඩ්නය ගැන බලන්න. කෙසේ හෝ අපි එතෙන්ට යන ඒ ගමනේ. ඒ ගමනේදී දැන් මේවට අපි මුදල් දෙන නිසා හැම අංශයකට දෙන්න බැරි වුණා. දැන් තියෙන්නේ ඊළඟ අංශයට යන්න. මේවා දියුණු වෙන්න දියුණු වෙන්න. ජනගහනේ වයසට යන්න. එක එක ප්‍රශ්න අද රටේ ඇති වෙනවා. එදා හිතන්න බැරි වුණේ ඒවා. හොඳ මුදහන් තමයි විභාග ෆේල් වෙලා ඇති වෙන මානසික ප්‍රශ්න. ඉතින් මේ සියල්ලම දැන් කරගෙන යන්න ඒ දැනුම තියෙන පුද්ගලයන්. ඊළඟ අවුරුදු කීපෙදී මේ අංශ ගැනත් අවධානය යොමු වෙනවා. අපේ මුදල් සීමා සහිත උනේ නිසා ප්‍රමුඛත්වය දුන්නේ සමාජ අංශයට. ඒ අංශයෙන් එක ඊළඟට යන්න තියෙනවා. කොහොමද යොදවන්නේ, මොකද්ද කරන්න කියන එක අපිට බොහෝ දුරට හිතන්න තිබෙනවා. මොකද සමාජය වෙනස් වෙනවා. අපේ සමාජය හිතන්නේ නැති විදිහට වෙනස් වෙනවා. කවුද හිතුවේ අවුරුදු 20කට ඉස්සෙල්ලා හැම එකේම සාක්ෂි දාගෙන මේ ජංගම දුරකථනයක් බලනවා? ඒකෙන් හොඳයි නරකයි දෙකම එනවා. ප්‍රශ්න ඇති වෙනවා.
තමන්ට බැන්හම තමාරය ඒකම ගෙන් දීනසාට.